ඔන්න එක දවසක් මිතුරන් දෙදෙනෙක් කාන්තාරයක් හරහා ඇවිදගෙන යන්න තීරණය කරා. ඉතින් මේ දෙන්න මෙහෙම ඇවිදගෙන යද්දී මේ දෙන්න අතර පොඩි කතාබහක් දුරදිග ගිහින් එක් මිතුරෙක් අනෙත් තැනැත්තාගේ මූණට ගැසුවා. කම්මුලට ගහපු යාළුවට ගොඩක් තුවාලු වුණා. ඒ විතරක් නෙමේ, ඔහුට ගොඩාක් දුක හිතුණා. ඊට පස්සේ ඒ යාළුවා අර ගහපු යාළුවට මුකුත් නොකියා කෝටු කෑල්ලක් අරගෙන "අද මගේ යාළුවා මට මූණට ගැසුවා" කියලා වැල්ලෙලිව්වා. ඊට පස්සේ ටික වෙලාවකින් මේ දෙන්නට වතුර තිබහක් ඇවිල්ලා වතුර හොයාගෙන යන තීරණය කරා. ඉතින් මේ දෙන්න වතුර බීලේ එතනින් පිටත් වෙන්න හදද්දී අර කම්මුල් පහරට ලක් වූ තැනත්තා මඩේ එරිලා ගිලෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ අර කම්මුලට පහර දුන් අනිත් මිතුරා ඔහුව බේරගත්තා. ඊට පස්සේ අර මඩේ එරුණ තැනත්තා ගලක් කරගෙන "අද මගේ මිතුරා මගේ ජීවිතේ බේරුවා" කියලා ගලක් මත ලිව්වා. එක්වරකදී ඔහුගේ හොඳම මිතුරාට පහර දී අනිත් වතාවේ ඔහුගේ ජීවිතේ බේරාගත් මිතුරා ඔහුගෙන් මෙහෙම ඇහුවා, "මම ඔයාට රිදෙව්වහම ඔයා වැල්ලෙලිව්වා. දැන් ඔයා ගලක් අරගෙන ගල්වල ලියනවා. ඇයි ඔබ ඔහොම කරන්නේ?" ඊට පස්සේ අනිත් මිතුරා ඔහුට මෙම පිළිතුරු දුන්නා, "කවුරු හරි අපිට රිදවනව නම් අපි ඒ ගැන වැල්ල ලියන්න ඕනේ. ඊට පස්සේ සමාව දුන්නහම සුළඟින් ඒ ලියපු දේ මකන්න පුළුවන්. නමුත් කවුරු හරි අපිට යහපත් ක්‍රියාවක් කරනවා නම් ඒක අපි ගල් වලින් කොටන්න ඕනේ. මොකද ඒක අපි කවදාවත් අමතක කරන්න හොඳ නැති නිසා." ඉතින් ඔයාලටත් මේ යාළුවෝ දෙන්නගේ කතාවෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ යාළුවෝ ඔයාට කරන හොඳ දේවල් මතක තියාගෙන නරක දේවල් අමතක කරන්න දෙවරක් හිතන්න එපා.